ඉදිරියේදී දැන් එළඹෙන අප්‍රේල් මාසයෙන් පස්සේ මාර්තු අප්‍රේල් කියන්නේ අප්‍රේල් 22 න් වගේ පස්සේ මේ ලෝකේ විශාල වෙනස්කම් රාශියක් සිද්ධ වෙනවා. වෛද්‍යවරුන්ට හඳුනාගත නොහැකි පරීක්ෂණ මට්ටමකින්වත් සොයාගත නොහැකි අද්භූත සිදුවීම් මිනිසුන්ගේ ජීවිතවලට ඇතුල් වෙනවා. මේ ලංකාද්වීපයේ විතරන්නේ මේක ලෝකෙටම බලපෑත්වෙන දෙයක්. ඒ නිසා මිනිස්සු මේකට සූදානම් වෙන්න ඕනේ, මුහුණ දීමේ ශක්තිය හදාගන්න ඕන. මේ දැනගත් වහාම ඒ සඳහා තම තමන්ගේ මට්ටමින් තම තමන් ක්‍රියාත්මක විය යුතුයි. පිටසක්වල වෙ කියන්නේ මේ පිටස්තර ලෝකවල අයගේ සංක්‍රාන්තියක් මේ පෘථිවි තලයට ඇතිවෙන්න හේතු පේනවා. මිනිස්සු විශාල සංඛ්‍යාවක් ජීවිත නැති වෙන්න හේතු වෙනවා. ඒ නැතිවීමට හේතුව හොයාගන්න බැරි වෙන වෛද්‍යවරයා මුලාවටපත් වෙලා වෛද්‍යවරුන්ටත් මේක හොයාගන්න බැරුව යනවා. සෑම විහාරස්ථානයකම ගණ්ඨා නාදය දවසට වරක්වත් සිදු කළ යුතුයි. එතකොට මම තව දෙයක් කියන්නම් දරුවෝ. දැම්ම ඉඳලා සූදානම් කරගන්න මම දෙයක් කියන්නම්. එතකොට මනුස්ස කඳකින් ගෝචර කරගන්න බැරි සිද්ධියක් ඉදිරියේදී එදෙනවා. එතකොට ඒකෙන් ඌද ගොඩ ගලන්න පටන් ගන්නවා. ඒකයි කාරණේ. හිතපු නැති විදියට කාටවත් මේක ගෝචර කරගන්න බැරි වෙලාවල් වලදී එකවර සිද්ධ වෙන්න පුළුවන්. පුළුවන්. ඒක මේක තීරණාත්මක වසරක් වෙනවා. අයිබෝන්. ඔබ සැමට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ප්‍රථමයෙන්ම විශ්වකර්ම වැඩසටහනත් තුළින් අපි අද දවසේ ඔබත් සමඟ එකතු වෙන්නේ වෙනදා වගේම කතා බහ කරන්න. මේ රටේ තොටේ අපි අද කතා කරන මාතෘකාව පිළිබඳ බොහෝ දෙනෙක් කතා බහ කරනවා. අපේ වගකීම, අපේ මාධ්‍ය වගකීම මේ මෙහි ඇත්ත නැත්ත පිළිබඳව ඔබත් එක්ක ගවේෂණාත්මක වැඩසටහනක් තුළින් කතා බහ කිරීමට. ඉතින් අද දවසේ අපි සූදානමින් ඉන්නවා ඒ වගේ විශේෂිත වූ වැඩසටහනක් සමගින් ඔබත් එක්ක සම්බන්ධ වෙන අපිත් සමග විශේෂිත පුද්ගලෙක් සම්බන්ධ වුණා. අපි මේ වෙලාවේ රැඳී සිටින්නේ දෙල්ගොඩ නාරංවල ප්‍රදේශයේ. අපිත් සමග සම්බන්ධ වෙනවා අපේ ආදරණීය මෑණියෝ නාරායන දේවි මෑණියෝ. ඉතින් ඔබ මෑණියන් ආදරයෙන් පිළිගන්නවා ආයුබෝවන් කියලා. තෙරුවන් සරණයි සීල දෙනාටම. තෙරුවන් සරණයි. ඉතින් අද දවසේ අපි විශේෂයෙන් කතා බහ කරන්නේ වෙනදා වගේම මේ කතාවේ ඇත්ත නැත්ත පිළිබඳව සහ මෙහි ගවේෂණාත්මක විස්තරය සහ ඒ හරය පිළිබඳව. ඉතින් මෑණියෝ ප්‍රථමයෙන්ම අපි විශේෂයෙන්ම කතා කරන්න ඕනේ මේ වැඩසටහන පටන් ගන්න කලින් අපි දීර්ඝ කතාබහක නියැලුණා. ඉතින් ඒ නියැලුණු කතාබහත් එක්ක අපි අද දවස මේ ආකාරයට දිගහැරගමු අපේ කතාවේ පෙළගැස්ම. මෑණියන්ට පොඩි කාලේදම මේ බලවේගය දැනුණා කියන කතන්දරේ අපි එතනින් අපේ වැඩසටහන පටන් ගමු. කොයි කාලේ වගේද, කොහොමද මේක මෑණියට දැනුනේ මුලින්ම? මං හිතන්නේ අවුරුදු 3 විතර කාලේ තමයි මේ ශක්තිය තියෙනවා කියලා දැනගත්තේ. මම නෙමෙයි, ඉස්සෙල්ලා මම්ම තමයි ඒක කිව්වේ. මෙහෙම මොකක් හරි යම්කිසි ශක්තියක් බලවේගයක් තියෙනවා කියලා අපිට තේරෙනවා කියලා අම්මා තමයි ඉස්සෙල්ලම කිව්වේ. මෑණියන්ගේ අම්මට එහෙම ශක්තියක් තියෙනවද? එහෙම විශේෂ ශක්තියක් තිබුණේ නැහැ. ඒනට සමහරට මම අර වැඩ කරන විදියෙන්, ඇසිරෙන විදියෙන්, මොකද මම හැම වෙලේම මේ බුදු පින්තූරයක් තියලා වඳිනවා, ගණදේවියන්ගේ පින්තූරේ චූටි කාලේ ඉඳලාම එහෙම වඳිනවා. මේ දේවල් දිගින් දිගටම, කියන්නේ ආගමානුකූල වැඩපිළිවෙලක දිගින් දිගටම හිටියා. ඉස්කෝල යන කාලේ යාළුවොත් එක්ක එකතු වෙලා කරෙත් ඒ වගේ ආගමික දේවල්මයි. ඉතින් ගොඩක් වෙලාවට මම නිවාඩු දවස්වල, සෙනසුරාදා දවස්වල බණ්ඩාරගම තිබුණා මේ සිල්මෑණියන්ගේ ආරාමය. මම සිකුරාදා ගිහිල්ලා සෙනසුරාදා එතන ඉඳලා ආපහු සඳුදා ඉස්කෝලේ යන්න එන්නේ. ඒ වගේ අර දීර්ඝ කාලීනව එහෙම දිගින් දිගටම ඒ පැත්තට මගේ ලොකු නැඹුරුතාවයක් තිබුණා. ඉතින් ඒකත් එක්ක වෙන්නේ නැති මේ කාලයක් තිස්සේ මේ දේවල් වල නියැලිලා ආපු ගමනේ ප්‍රතිඵලයක් විදිහට තමයි මං හිතන්නේ ඊට පස්සේ මේ ශක්තියෙන් සම්බන්ධ වෙන්න පටන් ගත්තේ. කොයි කාලේ වගේද මෑණියන්ට හරියටම හිතෙන්නේ? දැන් සාමාන්‍යයෙන් කෙනෙක්ට දැනෙන්න පටන් ගන්නවා අපි කතා බහ කරන මාතෘකා සම්බන්ධයෙන්ම
ඒගොල්ලන්ට දැනෙන්න පටන් ගන්නවා මට මේ කාලේදී මේක ඇත්තටම මහා බලගතු විදියට දැනෙනවා කියලා. මං හිතන්නේ අවුරුදු 17 18 වගේ. ඒ කියන්නේ ඕ ලෙවල් කරන කාලේ වගේ තමයි මේ මේ මෙහෙම දෙයක් තියෙනවා කියලා මට දැනෙන්න පටන් ගත්තේ. ඒ කියන්නේ මට තේරුණා දැන් මම බුදුන් වන්දලා බුදුන් වන්දින්න ගිහිල්ලා චුට් ටිකක් වෙලා යනකොට මට කල්පනාව නෑ වගේ. ඊට පස්සේ ආයි සෑහෙන වෙලාවකට පස්සේ මට කල්පනාව ඇවිල්ලා බලනකොට මේ වැඳලා ඒ දේවල් ඔක්කොම කරලා ඉවරයි. එතකොට තමයි මේ මොකක් හරි වෙනසක් වෙනවා කියන අත්දැකීම මට ආවේ. නැත්තම් මුලදී මට එහෙම එකක් තිබුණ තේරුම් ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. පස්සේ තේරුණා නෑ මොකක් හරි මට නොපෙනෙන මට නොදැනෙන දෙයක් මගේ ශාරීරිය ඇතුළේ වෙනවා කියලා මට තේරුම් ගත්තා. මම මේ ප්‍රශ්නේ අහන්නේ මෑනියන්ගේ මොකද දැන් අපේ වගකීම තමයි හරිදී අපි ජනගත කරන එක අපි සත්‍ය ගවේෂණය කරන එක. එතකොට මට දැනගන්න දැන් අවුරුදු 3 මේ බලවේගයක් තියෙනවා කියලා දවුණා. හැබැයි ඇත්තරම දන්නේ නැහැ මොකක්ද ඒක කියලා. ඊට පස්සේ මෑනිය කියන අවුරුදු 17 18 මට මෙහෙම දෙයක් දැනුණා පොඩ්ඩක් සිහි කල්පනාව නැති වෙන්න ගත්තා බුදුන් වදිද්දී ඒ ප්‍රශ්නත් එක්ක. දැන් සාමාන්‍යයෙන් අපිට ওই වගේ දෙයක් වුණොත් අපි පළවෙනියෙන් හිතන්නේ අපිට මොකක් ලෙඩක් තියෙනවා කියලා. එතකොට අපි ගිහිල්ලා ඉස්සෙල්ලා වෛද්‍ය උපදෙස් ගන්නවා. එහෙම මොකක් හරි කරාද නැත්නම් කොහොමද මේ මේ මෙහෙම දැන් මේක බලවේගයක් කියලා කොහොමද හිතුනේ? ඔව් මේ දැන් ඒ වෙනස සිද්ධ වෙන වෙලාවේදී අම්මලා අහන ප්‍රශ්නවලදී gedara විස්තර කියලා තිබුණා ගොඩක්. ඒ කියන්නේ එතකොට මගේ අයියා මේ නාවික හමුදා වැඩ කරේ. එතකොට ඒ කාලේ ওই තිබිච්ච එතකොට අර භීෂණ සමයේ. එතකොට ඒ දැන් ඒ වෙන අනතුරු දැන් අයියාට මොන හරි අනතුරක් වෙන්න තිබ්බනම් ඒක කලින් දැනුම් දීමක් කරා. එතකොට හරියටම ඒ දවසේ ඒ අනතුරු එදා සිද්ධ වෙනවා. එතකොට ඔව් ඔව් මට නෙමේ අයියා දැන් නේවිකේ ඉදි දැන් අර එක අවස්ථාවක නැවකට බෝම්බයක් තියලා තිබ්බා. එතකොට ඒ වෙලාවේදී කිව්වා ඒ නිවාඩු වෙල හිටිය අයියා යන්න එපා මේ දවස් කොහොම හරි මගේ හැරලා ඕනේ යන්න මෙහෙම අනතුරක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ඇත්තට මේ කිව්ව හින්දා මේ දවස් දෙක පහු කරලා ගියා. ඇත්තට මේ කියපු දවසේ ඒ සිද්ධිය වුණා. ඒ වගේ සිද්ධි ගණනාවක් අත්දැකීමෙන් ඒ කියන්නේ අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් සිද්ධි ගණනාවක් එහෙම සිද්ධ වුණා. එතකොට හැබැයි අම්මලා හිතුවේ අම්මගේ තාත්තා සීය නැති වෙලා නිසා සීය තමයි මේ ඇවිල්ලා මේ මෙහෙම පණිවිඩ දෙන්නේ කියලා. එතන අම්මලා සෑහෙන කාලයක් වෙනකන් එහෙම තමයි හිතාගෙන හිටියේ. අම්මා හැම වෙලේම කියනවා මොන හරි ප්‍රශ්නයක් වුණාම සීයරවත් කතා කරලා බලන්න ඕනේ. එහෙම කියලා කියනවා. එතන මමත් ඉතින් හිතන් හිටියා එහෙම වෙන්නේ නැති කියලා. මේ පස්සේ අවුරුදු 18 19 වෙද්දි දවසක් ඒ ගෙදර ළඟ සිද්ධියක් වුණා ලෙඩෙක් අසනීප වෙලා. ඒ වෙලාවේදීත් යම්සි ප්‍රතිකර්මයක් කරලා දුන්නා ඒක සාර්ථක වුණා පුංචි දරුවෙකුට. ඉතින් ඒ වෙලාවේදී තමයි මේ මං අම්මට කිව්වා ප්‍රශ්න කරලා හරියටම දැනගන්න මේ මොකද්ද වෙන්නේ කියලා. මොකද ලෙඩක් කියලා බෙහෙතක් ගන්න අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. ඊට පස්සේ මං හොඳ 100ට එනවනේ. එතකොට සාමාන්‍ය පියෝ ස්වභාවයට එනවා මට එදිනෙදා කටයුතු කරගෙන යන්න පුළුවන්. ඉතින් එතෙන්දී මේ අපි තේරුම් ගත්තා මේක මොකක් හරි වෙනත් ශක්තියක් තමයි සම්බන්ධ වෙන්නේ කියලා. එදා තමයි මේ ප්‍රශ්න කරද්දී තමයි කියලා තිබුණේ මේ සම්බන්ධයේ මේ 100 නෙමෙයි මෙහෙම මේ පෙර ආත්මයක ඥාති සම්බන්ධයක් ඔස්සේ ආපු ශක්තියක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා අන්න ඒ පිළිබඳව ඔක්කොම විස්තරේ දීලා තිබුණා. මොකක්ද දරුව කියන්නේ? නෑ මේ තියෙන කතාවත් ගමු නේද? ඕන එකක් ඉදින් මං කියනවා ඔයලා ඕන එකක් කරගන්නවනේ. අවසරයි මට මේ මට පොඩි ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? ඔව් කියන්න දරු. මාත් එක මේ වෙලාවේ සංවාදයේනේ නාරායන් දේවි මෑණියෝ නෙවෙයි. නාරායන් දේවි කියන්නේ මේ දරුවගේ නමනේ. එතකොට ඒ නාරායන් දේවි නම තුල තියෙන ශක්තිය තමයි මේ කතා කරන්නේ. පැහැදිලිද? ඔව් පැහැදිලි. එතකොට ඔයිට පුළුවන් මට නාරායන් දේවි කියලා කතා කරන්න. පැහැදිලිනේ? දැන් මම අහගෙන හිටපින්ද මේ කියන්නේ. දැන් ඔය ඇහුවානේ මොකද හේතුව කියලා. දැන් ඕනම මිනිහෙක් මේ ලෝකෙට එන කාරණයක් තියෙනවා. දැන් ඔහෙත් මේ ලෝකෙට ආපු හේතුවක් තියෙනවා. එතකොට ඒ හේතුව අනුව අපි ජීවිතේ ගියොත් අපිට මේ පාර යන්න ලේසි. එතකොට හේතුවට පිටින් යන මිනිස්සු තමයි ගොඩක් වෙහෙසටපත් වෙලා දුකටපත් වෙලා කරදර පීඩාවලටපත් වෙන්නේ අපි ආපු කාරණේ නොදන්න නිසා. ආපු කාරණේ අවබෝධ කරගත්තොත් ජීවිතේ හරිම පහසුයි. එතකොට ඒක අවබෝධ කරගැනීමේ ශක්තිය හැම කෙනෙකුටම ලැබෙන්නේ නැහැ. ඒ ලැබෙන්නේ නැති නිසානේ මේ පටලැවිලි සහිත ස්වභාවයන් වලටපත් වෙන්නේ. ඉතින් ඒ වගේ මේ නාරායන් දේවි කියන චරිතය මේ කියන පුද්ගලයාට
මේ ශක්තිය සම්බන්ධ වුණේ උප්පං ආත්මෙන්. ඒ මුලින්ම කය පොළවට පාත් වෙනකොට පංචභූත තත්වයේ ක්‍රියාත්මක වෙන ස්වરૂපයන් තියෙනවා. ඒ පංචභූත තත්වය ක්‍රියාත්මක වෙන විදිය අනුව තමයි ඒ පුද්ගලයාගේ ශක්තිය මේ ලෝකෙට දෙන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ පඨවි ආපෝ තේජෝ වායු කියන මේ හතර මහා භූතයන්ගේ ක්‍රියාකාරීත්වයේ ප්‍රබලත්වයේ අනුව කෙනෙක් මේ ලෝකේ පහළ වුණහම ඒ පුද්ගලයාට යම් යම් ශක්තියින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති වෙනවා. එහෙම පුද්ගලෝ තවත් ඉන්නවනේ ලෝකේ. එතකොට ඒ විශේෂිත පුද්ගලෝ ඒ විදිහට ඉන්නවා. එතකොට එවැනි තත්වයක් තුළ ඇයට යම්කිසි ශක්තියක් වරප්‍රසාදයක් ලැබුණා. එතකොට ඒ ඔස්සේ ඊට අනුගාමීව තියෙන විශාල පිරිසක් අදෘශ්‍යමාන වශයෙන් ඒ හා සම්බන්ධ වෙලා අත්බල් බැඳගෙන මේසා දුර ගමනක් මෙහෙම ඇවිල්ලා තියෙනවා. එතකොට එතනදී අපි බලාපොරොත්තු වෙනවා මෙලෝ වශයෙන් මියගිය ඥාති භූත ආත්මයක් ඇවිල්ලා යමෙකුට යමක් ප්‍රකාශ කරනවට එහැයින් ගිය ආධ්‍යාත්මික තත්වයක් තුල ලෝකයට යමක් ලබලා දෙන්න. පැහැදිලිද? මේක හුදෙක් යම්කිසි කාරණයක් ඉෂ්ට කර ගැනීම හෝ එහෙම නැත්නම් පෞද්ගලික පරමාර්ථයක් ඉටු කර ගැනීමේ අරමුණක් පමණක් නෙවෙයි. තේරෙනවද? යම්කිසි පුද්ගලයෙක් මෙහෙවල මේ ලෝකයට යමක් කළ හැකි තත්වයක් ලෝකයේ තුල ක්‍රියාත්මක කරන්නයි සූදානම් වෙන්නේ. එතනදී දැන් නාරයන් දේවි කියන චරිතයට ඒ පුද්ගලයට අපි ආරූඪයක් වරමක් විදියට දීලා මිනිසුන්ගේ තොරතුරු කියලා අපි කියමු ශාස්ත්‍රයක් කියන වගේ දෙයක් දිගින් දිගටම කරගෙන ගියොත් ඇය ඒක කරාට පස්සේ ඒක ඉවරයි. ඇය මිය ගියාට පස්සේ එතනින් එහා දෙයක් නැහැ. තේනවද? නමුත් ඊට එහාට ගිය දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ලෝකයට හඳුන්වලා දීලා ක්‍රියාත්මක කරන්න ඇයව අපි උපයෝගී කරගෙන තියෙනවා. එතකොට ඒ විශේෂ කටයුතු වලට මැදිහත් වෙලා මේ තොරතුරු සම්පාදනය කරලා දෙන්නේ අදෘශ්‍යමානෝ පැමිණිලා මම. පැහැදිලිද? එතකොට මම කියන්නේ දෙවියෙක් නෙමෙයි. තේනවද? නමුත් යම්කිසි ආකාරයේ මේ විශ්වයේ තියෙන ගනුදෙනු විශ්වයේ තියෙන යම් යම් සිද්ධීන් සොයා බලා ඒකට අනුව ඒ පණිවිඩ තොරතුරු ලබා දීම පමණයි මම කරන්නේ. පැහැදිලිද? ඒ කියලා මට සියලුම දේවල් කිරීමේ ශක්තිය බලය වරමක් නැහැ. පැහැදිලිද? අවශ්‍ය තොරතුරු කාරණා අවශ්‍ය තැන්වදී ලබලා දීලා මේ විදිහට කරන්න කියලා මෙහෙවීමක් තමයි මම සිද්ධ කරන්නේ ඒ ලැබෙන පණිවිඩවලට අනුව. එතනදී අපි දැන් කාලයක් තිස්සේ මේ දේවල් දිගින් දිගට කරගෙන ඇවිල්ලා හැබැයි එකපාරට දෙන්න අපි කැමති වුන්නේ නැහැ. මොකද යම්කිසි කෙනෙකුට දැන් සම්මුති ලෝකේ අපි මිනිස් කයක් තියෙනවනේ. දැන් මේ නාරයන් දේව කියන කය මේ සම්මුති ලෝකේ පිහිටවලා තියෙනවා. එතකොට මේ කය තුල ආපු කර්ම වේගයත් ඇය දරාගෙන තමයි මේ කාර්ය ඉෂ්ට කරන්න ඕනේ. නාරයන් දේවි කියන චරිතයේ ඒ පුද්ගලයා පෙර අතීත ආත්මවල කරපු කර්මය විපාකයේ දෙකත් ගලපගෙන තමයි මේ කාරණේ ඉෂ්ට කරන්න වෙලා තියෙන්නේ. එතකොට ඇයගේ කර්මයේ විපාකයේ තියෙන කොටසුත් ගෙවාගෙන තමයි මේ ඉෂ්ට කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒකට අපි යම්කිසි කාලයක් ගන්නව අද කියලා හෙට කරන්න කියලා අපි අනුබල දෙන්නේ නැහැ. ඒ නිසා ඒට අදාළව කුසල් දහම් පූර්ණය කරගෙන දානය සීලය භාවනාව කියන මේ තුනම ප්‍රගුණ කරගෙන ආපු ගමනක අවසානයේ තමයි නියම ප්‍රතිඵලය ලැබෙන්නේ. එතකොට දාන ගුණේ පූර්ණ කරගන්න අපි උපදෙස් දීලා විශාල වශයෙන් දාන කටු සිද්ධ කරමින් යනවා. එතකොට දැන් සීලය ප්‍රගුණ කිරීමේ කාර්යය දැන් ඉදිරියේදී දැඩි ලෙස යොමු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉන්පසින් අවසන භාවනා කටයුතු වලම යෙදিলা ඒ සම්බන්ධවම කටයුතු කරන්න අපි උපදෙස් දෙනවා. එතකොට දැන් මේ වෙනකොට අපි යම්කිසි තැනකටපත් කරලා තියෙනවා විශ්වයේ තියෙන ශක්තියින් පොළවට සම්බන්ධ කරන මාධ්‍ය තෝරන්න. ඒ මාධ්‍ය මොකද්ද? ප්‍රතිමාවක් නිර්මාණය කරලා. පැහැදිලිද? මොකද ඕනම ශක්තියක් එකට ගොනු කරන්න මොකක් හරි සංඥාවක් ඕනේ. දැන් ඔය උතන වාඩි වෙලා ඉන්නකොට ඔහුගේ සංඥාව මෙතන තියෙනවා නේ. එතකොට ඔහෙට යම්කිසි දෙයක් දෙන්න අපිට පහසුයි. එතකොට ඒ වගේ සංඥා මාත්‍රයක් මේ පොළවට ඇති කරන්න ඕන. ඒ සංඥා මාත්‍රි ඇති කිරීමේ අරමුණින් ආයුර්වේද කටයුතු වෙදෙහෙදකම් කටයුතු සම්බන්ධව ඉතා ප්‍රබල ඥාන සම්භාර ශක්තියින් ලබාගත් ඍෂීන් වහන්සේලා. ඒ කියන්නේ ආධ්‍යාත්මික තත්ත්වයන් නෙමෙයි ලෞකික ධ්‍යාන බල උපදවාගත්
ලෞකික තලවල සිටින ඍෂීන් වහන්සේලාගේ ප්‍රතිමාවන් සකස් කරන්න ජීවමාන ගුණේ ඇති කළ සකස් කරන්න ඊට සුදුසු වැඩපිළිවෙල අපි යොදලා තියෙනවා. ඒ කියන්නේ ඍෂීන් වහන්සේලා 15 නමක් ඇඹීමට කටයුතු උදලා තියෙනවා. ඒ වගේම තවත් විශේෂ මොකද මේ ඍෂිවරු වෙදවරු. එතන මේකේ ලොකු ප්‍රයෝජනයක් මේ ලෝකෙට ලබා ගන්න පුළුවන්. මොකද මේ ඍෂිවරු තවම මේ විශ්වය තුල ඉන්නවා. මේ අය නිවන් අවබෝධ කරගෙන මේ සසරින් එතර වෙච්ච වෙලා නැහැ. මේ මේ වෙදකම සම්බන්ධ දන්න ඍෂීන් වහන්සේලාගේ ශක්තිය මේ විශ්වයේ තලය තුල තියෙනවා. එතකොට ඒ ශක්තිය තමයි මේ රූපකායට ගොනු කරන්න උත්සාහ කරන්නේ. එතකොට එය නිවැරදි ආකාරයෙන් දැන් ඔහේගේ රූපකාය නිවැරදිවම මේ පොළවේ පිහිටෙව්වොත් ඔහේ ඒකට කැමතිනේ. තේරෙනවද? එතකොට ඒ ශක්තිය එතනට ඇද ගන්න ආරාධනාවෙන් එදෙන සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට ඔහෙට පුළුවන් යම් කිසි වෙලාවක ඕනෑම කෙනෙකු ලෙඩක් දුකක් හැදිච්ච ඕනෑම කෙනෙකුට මෙතනට ඇවිල්ලා මේ වෛද්‍යවරයාගෙන් උදව්වක් ලබා ගන්න. තේරෙනවද? එතකොට අපි ලෙඩක් හැදුනොත් අපි වෙද මහත්තයෙක් ළඟට ගිහිල්ලා අපි බෙහෙතක් ගන්නවනේ. ඒ වගේ මේ ඍෂීන් වහන්සේලා වෙදකමෙහි අග්‍රප්‍රාප්ත උදවිය. එතකොට ඔහෙට පුළුවන් එවැනි කෙනෙක් ළඟට ඇවිල්ලා දෘශ්‍යමාන නොවන අදෘශ්‍යමාන තත්ත්වයෙන් උදව්වක් ගන්න. එතකොට ඔහේ සැත්කමක් කරන්න ආරෝග්‍ය ශාලාවට යන වෙලාවේදී ඔහෙට ඇවිල්ලා සැත්කම් සම්බන්ධ අති දක්ෂයෙක් මෙතන ඉන්නවා. ඒ කෙනාට දැනුම් දෙනවා මං අහවල් දවසේ මේ වගේ සැත්කමකට යනවා. ඔබ වහන්සේ ඒකට මට අදෘශ්‍යමාන උදව් කරන්න. එතකොට වෛද්‍යවරයාට ඒ ශක්තිය සම්බන්ධ වෙලා වෛද්‍යවරයා ඇසිපිය හෙලන පබලින් ඔහුගේ සැත්කම සම්පූර්ණ වෙනවා. වෛද්‍යවරයාට වරදින්නේ නැහැ. වෛද්‍යවරයාට ඥානෙ ලැබිලා වෛද්‍යවරයා කියන්නේ මිනිස්සෙක්නේ දරුවෝ. එතකොට ඒ මිනිස්සයාට ඒ ශක්තිය ඇදෙන්න පුළුවන්. එහෙම ආස්කම් ඒ වගේ විශ්වකර්ම වැඩ ඒ වගේ අහඹු සිදුවීම් මේ ලෝකයේ ඇතුළේ ක්‍රියාත්මක කරන්න පුළුවන්ගේ සත්‍යයෙන් කළොත් පැහැදිලිද? එවැනි කාර්යයක් නිමා කර දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. එතකොට ඒ හා සම්බන්ධ එතකොට ගෙඩි සම්බන්ධව ඊළඟට පිළිකා සම්බන්ධව ඊළඟට සැත්කම් සම්බන්ධව ඒ කාරණා සම්බන්ධ අති දක්ෂ ඒ සම්බන්ධ ඍෂි ඥානයේ පළපුරුත් ඇති කරපු ඍෂීන් වහන්සේලා මේ ලෝකේ ජීවත් වුණ මේ ඈත කාලෙත් එහෙමයි හිටියා. එතකොට ඒ වගේ ශක්තියින් තියෙන අයව සම්බන්ධ කරලා ඒ කටයුත්ත දැන් ආරම්භ කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. මේ පිළිම නිර්මාණය කරන්න අපි සූදානම් වෙනවා. ඒ වගේම සත්පත්තිනි මෑණියන්ගේ සත්පත්තිනි කියන්නේ ඒක විශේෂ ශක්තියක්. ඒ කියන්නේ කාන්තාවක් විදියට මේ ලෝකේ පංචභූත තත්වය බොහොම ප්‍රබලව දිනපු කෙනෙක් තමයි පත්තිනි මෑණියෝ කියන්නේ. තේරෙනවද? එතුමිය තේජෝ භූතය ඉතාම හොඳින් ජයග්‍රහණය කරා. දැන් ඔහෙටත් පුළුවන් පංචභූතය දිනන්න. ඔහේ පංචභූතය දින්නොත් ඔහෙට පුළුවන් ඔය කය ඔහෙට ඕන විදිහට හසුරව ගන්න. තේරෙනවද? පත්තිනි මෑණියෝ කියන මේ චරිතය තේජෝ භූතයේ බලවත්ව දමණය කරපු නිසා තමයි පඬිපුරේ ගිනි ගහන්න පුළුවන් වුණේ. තේරෙනවද? ඒ ඕනම කෙනෙකුගේ ශරීර භාවනාව තුලින් කරන්නේ ඒක තමයි. භාවනාව තුලින් මේ පංචභූතය ප්‍රබල කරනවා. ප්‍රබල කරලා එය නිවැරදි තැනට හසුරවනවා. එතකොට බුදුදහමේ සඳහන් වෙන්නේ මේ පංචභූතය මෙහෙවනවා ආධ්‍යාත්මික ගමනකට. හැබැයි ඍෂීන් වහන්සේලා ඒ ලෞකිකත්වයේ තුල ලෞකික ධානෝස්සය තමයි මෙහෙවලා තියෙන්නේ. එතකොට පත්තිනි මෑණියන් මේ ශක්තිය සම්බන්ධ කරේ ලෞකික වශයෙන්ුයි. ආධ්‍යාත්මික වශයෙන් ඇය එය තරණය කළා තිබුණා නම් පණිපුරේ ගිනි ගහන්නේ. තේරෙනවද? ඇය ප්‍රබලව දියුණු කරලා තිබුණේ ලෞකික ධ්‍යාන. ඒ තුල ධර්ම මාර්ගයේ තිබුණු කාරණා ඇය අවබෝධ කරගෙන තිබුණේ නැහැ. එහෙම අවබෝධ කරගෙන තිබුණා නම් ඇය පණිපුරේ ගිනි ගහන්නේ නැහනේ. ඒ ඒ ඒ අත්වැරද්ද දැන් පසු කාලීනව ඇය ඒට කම්පාවෙන් ඉන්නේ මේ දෙයක් සිද්ධ වීම සම්බන්ධව. ඇය තෙරුවන් සරණ ගිය මොහොතේ පටන් එය නොකළ යුතු දෙයක් බව අවබෝධ කරගත්තා. නමුත් ඇයට යම් කිසි රෝග සුව කිරීමේ සහ මේ පංචභූතයේ තුල දිනිය හැකි සීමාවේ කාන්තාවක් හැටියට ඉතාම උපරිමයට ගිය කෙනෙක්. ඒ නිසා ඇයගේ ඒ ශක්තියින් 12ක් ක්‍රියාත්මක වන ඇයගේ කය තුල.
එතකොට ඒ ශක්තියින් 12ම පිළිඹු කරලා ඒ ශක්තියින් 12 තුල ඇයට මේ පොළවට යම් ශක්තියක් දිය හැකි වටපිටාව සකස් කරන්න 12පත්තිනි ප්‍රතිමාව නිර්මාණය කරන්න අපි ඒක සූදානම් කරනවා. තේනවද? ඒකට අපි උවමනා සියලුම දේවල් අපි සම්පාදනය කළ දෙනවා. හැබැයි මේක හරිම ප්‍රවේශමින් කරන්න ඕනේ. මොකද සෑම තැනකම මේ පත්තින් දෙවියන් උදෙසා පුද පූජා ඒවා පවත්වන නිසා එහෙ ශක්තිය මේ විශ්වයේ විශ්ව ධාතු තුල සෑම තැනම ඒක ඉතාම සියුම්ම මේ ප්‍රචලිත වෙලා තියෙන්නේ. ඒ නිසා මේක වස්වදින්න පුළුවන්. ඒ නිසා හරිම ප්‍රවේශමින් ඒ කියන තොරතුරු වලට අනුව ඒ දෙන උපදේශ අනුව පිළිපැදලා හරියට නිවැරදිවම සිද්ධ කර ගන්න ඕනේ. නැත්නම් ඒක නාරායන දේවිටත් හොඳ නැහැ. ඒ නිසා ඒක අපි ඒකට නිවැරදි උපදෙස් දෙන එක පටන් ගත්තට පස්සේ එතකොට වස් වැදුනොත් මේ රටට බලපෑමක් වෙයිද? නෑ නෑ නෑ. රටට බලපෑමක් නෙමෙයි දරුව කරන කෙනාට ඒක බලපානවා. තේනවද? ඔව්, නාරායන දේවිට බලපානවා. මොකද ඒ නිර්මාණය මිනිස්සු එළියට දකිද්දි මේ විශ්වය එක්ක මුදා හරිද්දි ඒ එතුමියගේ ශක්තිය ක්‍රියාත්මක කරගත හැකි පරිසරය එතන අපි හදලා නොතිබ්බොත් එතකොට ඒක අන වස් වදිනා වගේ දෙයක් වෙනවා. ඒ නිසා ඒ ඒ ඒ ඒ ඒ ඒ වටපිටාව අපි නිවැරදිව හරිනම් තමයි ඒකට අත තියන්නේ. ඒකයි මගේ වෙනත් දේවල් වගේ මේක කරන්න බෑ. මොකද ඍෂීන් වහන්සේලාගේ ශක්තිය ඍෂිවරු කවුරුත් විශාල වශයෙන් වන්දනා කරන්නේ නැහැ නේ තාම. එතකොට එතන යම්කිසි දෙයක් සිද්ධ වුණොත් අපිට බේරගන්න තැනක් තියෙනවා. හැබැයි මේ කාරණේ දිහා බේරන්න අමාරුයි. එතකොට දැන් මම මේ කාරණේ මෙච්චර කියන්නේ ඇයි? මේක ඉක්මනින් ඉක්මනින් කරන්න ඕනි කියලා කියන්න හේතුව මම අනිත් කාරණේ කියන්නම්. ඉදිරියේදී දැන් එළඹෙන අප්‍රේල් මාසයෙන් පස්සේ මාර්තු අප්‍රේල් කියන්නේ අප්‍රේල් 22න් වගේ පස්සේ මේ ලෝකේ විශාල වෙනස්කම් රාශියක් සිද්ධ වෙනවා. ඒක දෘශ්‍යමානවත් සිද්ධ වෙනවා, අදෘශ්‍යමානවත් සිද්ධ වෙනවා. මේ කාරණා ඔස්සේ බෝ වෙන වසංගත රෝග වෛද්‍යවරුන්ට හඳුනාගත නොහැකි පරීක්ෂණ මට්ටමකින්වත් සොයාගත නොහැකි අද්භූත සිදුවීම් මිනිසුන්ගේ ජීවිතවලට ඇතුල් වෙනවා. තේරෙනවද? මේ දැන් ඉන්නවා, මේ දැන් පොඩ්ඩකින් මේ පුද්ගලයා මැරිලා යනවා. තේරෙනවද? ඒ වගේ වෛද්‍යවරයෙකුගේ නිගමනයට හසු කරගත නොහැකි බෝ වෙන වසංගත රෝග මේ සූර්ය සංක්‍රාන්තියත් එක්ක සිද්ධ වෙනවා. තේරෙනවද? ඒක මේ ලංකාද්වීපයේ විතරක් නෙමෙයි, මේක ලෝකෙටම බලපෑවෙන දෙයක්. ඒ නිසා මිනිස්සු මේකට සූදානම් වෙන්න ඕනේ, මුහුණ දීමේ ශක්තිය හදාගන්න ඕන. මොකද මේ තොරතුරු දැනගත්තට පස්සේ මේක තමයි අපිට කියන්න ඕන උනේ විශේෂයෙන්. තේරෙනවද? මේ දැනගත් වහාම ඒ සඳහා තම තමන්ගේ මට්ටමින් තම තමන් ක්‍රියාත්මක විය යුතුයි. මොකද මේ සූර්ය සංක්‍රාන්තියත් එක්ක මේ විශ්වයේ තියෙන කිරණ ශක්තියේ යම්කිසි දුර්වලතෙන් ගණනාවක් ආරම්භ වෙනවා. එතනදී පිටසක්වල, වි කියන්නේ මේ පිටස්තර ලෝකවල අයගේ සංක්‍රාන්තියක් මේ පෘථිවි තලයට ඇති වෙන්න හේතු පේනවා. පිටසක්වල බලපෑමක් මේ ලෝකයට බලපෑමක් ඇති වෙන්න හේතු පේනවා. එතකොට අර මෑණියෝ කිව්ව වසංගත තත්ත්වය ලංකාවට විතර නෙමෙයි මුළු ලෝකෙටම බලපාන නේ. නෑ නෑ, මේ පොළොවට විතරක් නෙමෙයි, මේක ලෝකයටම බලපාන කාරණයක් වෙනවා. මිනිස්සු විශාල සංඛ්‍යාවක් ජීවිත නැති වෙන්න හේතු වෙනවා. ඒ නැතිවීමට හේතුව හොයාගන්න බැරි වෙනවා. වෛද්‍යවරයා මුලාවටපත් වෙලා වෛද්‍යවරුන්ටත් මේක හොයාගන්න බැරුව යනවා. ඒකයි මෙතන තියෙන භයානකකම. නමුත් මේ පොළව විශාල ශක්තියින් කැටිවෙච්ච ගොනුවෙච්ච මේක විශේෂිත භූමියක්. ඒ නිසා මං හිතනවා මේ භූමියේ ජීවත් වෙන පිරිස මේහා සම්බන්ධව නුවණින් කටයුතු කරගත්තොත් යහපත් මිනිසු අනිවාර්යෙන් බේරෙයි. ඒ නිසායි මම මේ කියන්නේ. ඒ නිසා මගේ උපදේශය නම් සෑම විහාරස්ථානයකම ඝණ්ඨානාදය දවසට වරක්වත් සිදු කළ යුතුයි. මොකද මේ ඝණ්ඨා නාදය තුළ ඇතිවෙන ශක්තිය විශ්වයේ යම්කිසි තලවලට ගමන් කරනවා. ඒ ශබ්ද තරංග ඒවා මහා පරිමාණෙන්, ඒ කියන්නේ ඒ ශබ්දය ඉතාම ප්‍රබල ආකාරයෙන් ඇති කරන්න පුළුවන් වටපිටාව අපි හැදුවොත්
එතනදී ඒ ගණ්ඨ ආනාදේ ඇහෙන මායිම දක්වාම ඒ ශක්තිය ඒ බලවේග වලින් ආරක්ෂා කරගන්න හැක් වෙනවා. ඒ නිසා මං හිතන්නේ මේ වෙනකොටත් අදුෂ්‍යමාන තලවල ඉන්න මේ විශ්වයේ ශක්තියින් අවබෝධ කරගත හැකි පුද්ගලයෝ ස්වාමීන් වහන්සේලා මේ සඳහා ක්‍රියාත්මක වෙලා තියෙනවා. තේනවද? ක්‍රියාත්මක වෙලා තියෙනවා. මේ වෙනකොටත් මේ පණිවිඩේ දැනුණු උදවිය නිහඬව මේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ ගැන හොයලා බලන්න පුළුවන්. ඔයලා ඒ ගැන හොයලා බලන්න. මෑණියෝ, ඒ කියන්නේ දැන් මේ සූර්ය සංක්‍රාන්ති අපි විශ්වාස කරන්නේ අප්‍රේල් මාසයේ සිදු වෙයි කියලා. ඒ කියන්නේ මෑණියෝ කියන්නේ ඒ කාලෙන් පස්සේ මේක වෙන්න පුළුවන්ද, නැත්නම් මේ වෙනකොටත් එක සිදු වෙමින් පවතිනවද? නෑ, දැන් මේ වෙනකොට මේ සිදු වෙන බවට සංඥාවල් ඒ දුරදක්නා නුවණ තියෙන අයට දැනිලා තියෙනවා. දැනිලා ඒකට ක්‍රියාත්මක වෙලා තියෙනවා. අද නෙමෙයි, දැන් මාස 10කට 12කට වසරකට කලින් ඉඳලා මේකට පිරිස සූදානම් වෙලා තියෙනවා. කොවිඩ් වසංගතයත් ඒ වගේ දෙයක්ද? ඔව්, ඒ වෙලාවෙත් අපි කිව්වනේ මේ වගේ බරපතල වසංගතයක් එන බව. මම මේ අයට දැනුම් දීලා ඒවට ඖෂධ සකස් කරා, ඒවට ඖෂධ ලබලා දුන්නා. ඒ වෙලාවෙත් මම ඒ තත්ත්වයේ ඇති වෙන වෙලාවේ කිව්වේ මේ කාලේ මේ සිද්ධිය වෙනවා කියලා. අවසරයි මෑණියෝ, මට ඔතනදී පුංචි ප්‍රශ්නයක් නැගෙනවා. ගොඩක් දැන් විද්‍යාත්මක කරුණු වලින් හෙලි කරා මේ කොවිඩ් වසංගතය නිර්මාණය කරපු දෙයක් කියලා. දැන් මෑණියෝ කියනවා ඒක නෑ නෑ නෑ, කලින් ආපු වසංගතය ගැන නෙවෙයි මම මේ කියන්නේ. මේ ඉදිරියේදී එන කාරණය, ඒක මිනිස්සු හදන එකක් නෙමෙයි. මේ වෙයි ඉබේ ඇතිවන දෙයක්. වෛද්‍යවරු පවා සැකයට භාජනය වෙලා ඒගොල්ලන්ටත් මුලාවට පත් වෙලා වැරදි බෙහෙත් දීලා ඒ වගේ දේවලුත් වෙන්න පුළුවන්. වෛද්‍යවරයාට මේක තෝරගන්න බැරුව යනවනේ. මොකද්ද මේ ප්‍රශ්නේ කියලා හොයාගන්න බැරුව ගිහිල්ලා නොයෙක් නොයෙක් ප්‍රතික්‍රම කරන. නමුත් ඒවෙන් සුව වෙන්නේ නැහැ. මෑණියෝ, අපිට පිහිට වෙන්න පුළුවන් කොයි විදිහටද? මෑණියෝ එක කරුණක් කිව්වා, ගණ්ඨාරනාදය හැම පන්සලකම ඕ සෑම විහාරස්ථානයකම ස්වාමීන් වහන්සේලා සාකච්ඡා කරලා දැන් ගණ්ඨාරේ නාද කරන්නෙම නැහැ පන්සල්වල. වෙන්නේ නැහැ. තේරෙනවද? දැන් ඉස්සර කාලේ ඇයි ওই ගණ්ඨාරේ හැදුවේ? ඒවා ඉස්සර හිටපු මිනිසුන්ට මේ දේවල් නොදෙනුනත් ඒ දුරදක්නා නුවණින් ආත්මේ කියවිය හැකි, අතීතේ කියවිය හැකි විශේෂ පුද්ගලයෝ හිටියා. දැන් එහෙමයි නෑ. ඒ නිසා ඒක දන්නේ නෑ. ඒ නිසා තමයි ගමයි පන්සලයි එවයි දාගබයි ගණ්ඨාරය කියන මේ සලකුණ ඇති කරේ. ඒතර මේ ගණ්ඨාරේ ඇයි මේ මිනිසුන පණිවිඩ දෙන්න විතරක් නෙමෙයි, ඒ ගණ්ඨාර නාදේ ඇහෙන සීමාව දක්වාම ඒ ආරක්ෂාව සැලසෙනවා. ඒ නිසා මං හිතනවා දැන් මේ එන පොඩි ශබ්දය මදි, ඊට වඩා විශාල ශබ්දයකින් එකවර මේ රටේ ඔක්කොම පිරිස එකතු වෙලා එකවර එක දිනයක් මොහොතක් අරගෙන එක දිනේ ඒ නාද කිරීම කරන්න වෙනවා. මම මේ කියන කාරණේ ඉදිරියේදී මේ වසංගත පැතිරෙනකොට මේකට මිනිසු ක්‍රියාත්මක වෙයි ඒකට වැඩපිළිවෙලක් යොදයි. එතකොට මං තව දෙයක් කියන්නම් දරුවෝ. දැම්ම ඉඳලා සූදානම් කරගන්න මං දෙයක් කියන්නම්. මේක ඖෂධයක්. මේ වැනි වසංගත තත්වයකදී දැම්ම සූදානම් කරලා තියාගත්තොත් ඒ වෙලාවේදී මේක පිහිටක් වෙයි. මේක තනි තනියම තම තමන්ට ගෙදරදී හරි හදාගන්න පුළුවන් වෙන්න මීපැණි ගන්න, හොඳ මීපැණි හොයාගන්න. මීපැණි වලින් අඬුකෝප්ප 4කට, ගම්මිරිස් වලින් අඬුකෝප්ප භාගයක් දාන්න. පැහැදිලිනේ? ඊට පස්සේ ඉඟුරු ඇට, ගම්මිරිස් කුඩු කරන්නේ ඇට වලින් මීපැණි කෝප්ප 4කට ගම්මිරිස් අඬුකෝප්ප භාගයක් දාන්න ඕනි. දාලා වියලි ඉඟුරු කුඩු කරන්නේ නෑ, වියලි ඉඟුරු කෑලි වලින් මේ ඇඟිල්ලක පමණ දිග කෑලි 3ක් මේකටම දාන්න. දාලා අඩුම වශයෙන් හැබැයි මේක මාස 3ක්වත් මේක වහලා තියන්න ඕනේ. වහලා තියලා පුංචි තේ හැඳි භාගයක් දීලා බලන්න. හැබැයි මේ මාත්‍රාව හරියටම තියෙන්න ඕනේ, ඒක හරියට ක්‍රියාත්මක වෙන්න නම්. මම මේ කියපු මාත්‍රාව මීපැණි කෝප්ප 4ට ගම්මිරිස් අඬු කෝප්ප භාගය වෙන්න ඕනේ, වියලි ඉඟුරු කෑලි 3ක් වෙන්න ඕනේ. මේක සුළුවෙන් කිව්වට මේක මහා බරපතල බෙහෙතක්. මේක හදලා මාස 3ක් වහලා තියලා පොඩි හැන්දකින් දීලා බලන්න. බෝවෙන ලෙඩක් තිබුණොත් මේක ඉක්මනින් ලේවලට සම්බන්ධ වෙලා ලේවල බලය වැඩි කරනවා. මේක හදලා තියාගන්න දැම්මම. දැම්මම හදලා තියලා ඒ ප්‍රයෝජනෙ වෙන වෙලාවක් එනවා ඉස්සරහට. දැන්
ඔයලත් කලබල වුණානේ පහුගිය ටිකේනේ. මෙහෙම ලෙඩේ සුව කරගන්න බෑ. මොකද මොකද මේ දරුවට මොකද වෙන්නේ කියලා වෛද්‍යවරයාට හොයාගන්න පුළුවන් වුණාද? බැරුණානේ නේ. වෛද්‍යවරයා අන්තිම නිගමනය කරා මේකට මොකක් හරි වෙන පිළියමක් කළ යුතුයි කියලා නේ. එහෙම වෙන්නේ ඇයි? ඒක තමයි මේ වගේ තමයි අනිත් දේවලු සිද්ධ වෙන්නේ. එතකොට මනුස්ස කඳකින් ගෝචර කරගන්න බැරි සිද්ධියක් ඉදිරියේදී එදෙනවා. ඒ නිසා තම තමන් හැකි ආකාරයෙන් තමන්ගේ ගුණය පූර්ණය කරන්න, තමන් රකින තමන් අදහන ආගම සිහිපත් කරන්න, මං කියන්නේ උදේ ඉඳන් රෑ වෙනකම් වැඳ වැඳ ඉන්න කියලා නෙමෙයි, තමන්ගේ ආධ්‍යාත්මය පිරිසිදු කරගන්න වැඩපිළිවෙලකට එන්න, නැත්තම් බේරෙන්න නම් බෑ ලේසියෙන්. තේරෙනවද? කවුරුත් අපි ඉපදුනොත් මැරෙනවා. ඒක 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 ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් දාලා යන්න පුළුවන් කියලා සූදානම් වෙලා ඉන්න එක ප්‍රශ්නයක් නෑ. කවුරු හරි හිතනවා නම් මට මේ වෙලාවේ නම් දාලා යන්න බෑ කියලා. ඉතින් මේ සූදානම් වුණොත් හොඳයි නේ. මරණය කියන එකට බය වෙලා වැඩක් නෑ. කවුරුත් ඉපදුනොත් මැරෙනවා. හැබැයි අපි මනුස්ස ලෝකයේ ස්ථිරව ලැබිච්ච ආත්මය අවසාන මොහොත දක්වා උපරිමයේ පැවැත්වුවොත් මේ ඉපදීම අපට ස්ථිරයි. මේ ඉපදීම අපට පේන දෙයක්. අපිට ප්‍රත්‍යක්ෂයෙන් යමක් කරන්න පුළුවන් කියලා දන්නවා. ඊළඟ භාවේ අපි කොතනද කියලා අපි දන්නේ නැහෙනේ. ඒ නිසා දන්නාත්මය තුල තමන්ට යමක් සිද්ධ කරගන්න තමන් ඒ ක්‍රියාත්මක වුණොත් ඒක තමන්ට යහපතක් වෙයි. එතකොට ඊළඟ කාරණේ මේ සකස් කරන පිළිම මේ සකස් කරන මේ කාර්යය වෙනුවෙන් දායක විය හැකි පිරිස ඒ සඳහා දායක වීමට සුදුසු කාලය දැන් තියෙන්නේ. දැන් මගෙන් කලිනුත් අහද්දි මං කිව්වා දැන් මේ වෙලාවේ මේක කරන්න එපා. දැන් මේ සුදුසු වෙලාව ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ වෙලාවේදී ඕනෑම දෙයකින් හුඹස් මැටි ගෙනල්ලා දෙන්න පුළුවන්. වෙනත් අනිකුත් මැටි වර්ග, ගල් වර්ග, ඒ වගේම ලී වර්ග, ඒ අවශ්‍ය දේවල් තම තමන්ට හැකි පමණින් සම්බන්ධ වෙලා දායකත්වයේ දිය හැකි යම් කිසි පින්වතෙක් මේ සම්බන්ධව දැනුවත් නම් මේ වෙලාවේ ඒකට අවස්ථාව දෙන්න ලැබලා දෙන්න. පැහැදිලිද? කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මට පුළුවන් මේ දේ දෙන්න කිව්වොත් ඒ දේ බාර අරගෙන ඒක සම්බන්ධ කරන්න. ඊළඟට එක ප්‍රතිමාව තනියම එක්කෙනෙකුට දෙන්න එපා. තේරෙනවද? එය පිරිසක් අතරේ සම්බන්ධ කරලා හැමෝම දායක කරගෙන සාමූහිකව කරන්න. මොකද එතනදී මේ කාරණේ දියත් කරන්න ලේසියි. මොකද හැමෝගෙම කර්ම විපාක හේතු ඒකට සම්බන්ධ වෙන නිසා. ඒ නිසා කාරණේ ආරම්භ කළොත් දැන් පිළිමගේ හදලා ඉවරයිනේ නේද? මාස දෙකක් ඇතුළත, මාස දෙකක් වගේ කාල සීමාවක් ඇතුළත මේ ප්‍රතිමා ටික නිමා කරලා අවසානය අවසන් කරලා අපි සකස් කරලා දෙනවා. එහෙනම් එච්චරයිද? තව දැනගන්න තියෙනවද? මෑණියෝ මට දැනගන්න තාමත් මේ මෑණිය නාරන්දේවි මෑණියෝ නෙමෙයි තාමත් අපිත් කතා බහ කරන්නේ. ඔව් කියන්නද? මට දැනගන්න ඕනේ අපි කතා බහ කරද්දී නාරන්දේවි මෑණියෝ කිව්වෝ නාරන්දේවි මෑණියන්ට විවිධ බලවේග වලින් ශක්තිය ලබා දෙනවා කියලා. දැන් මේ වෙනකොට මාත් එක්ක කතා කරන්නේ කුමන බලවේගයක්ද කියලා මට ඒක දැනගන්න පුළුවන්කමක් තියෙයිද? ඔව් මම තමයි දරුවෝ මේ හැම කටයුත්තකම ඇවිල්ලා පණිවිඩය ලබලා දීලා ඒ උවමනා තැනින් ඒ උවමනා තොරතුරු ටික සම්බන්ධ කරලා දීලා පණිවිඩය ලබලා දෙන්නේ. තේරෙනවද? ඔව්. එතකොට මට විශේෂ හැකියාවක් තියෙනවා ඕනෑම තලයක, ඒ කියන්නේ ඉතාම ඉහළ නෙමෙයි යම්කිසි ඉහළ මට්ටමක් දක්වා තියෙන කරුණු පණිවිඩ ඒවා ලබාගෙන ඒවා මිනිසුන්ට මුදාහරීමේ ඒ ශක්තිය සහ ඒ වරම බලය මට තියෙනවා. ඒ ඔස්සේ තමයි මම මේ කියන්නේ. මොකද ගොඩක් ඕනේ දරුවෝ. මේ පිළිම ගොඩක් තියෙන නිසා නේද? මොකද ඒවා ඔක්කොම අඩුම ගානේ ලොකු ප්‍රමාණයක් එකතු කරගෙන ඕනේ කියන්නේ. නැත්නම් ටිකක් කරලා නතර කරන්න බෑනේ දරුවෝ. තේරෙනවද? තේරෙනවා. ඒ නිසා ඒ ඔක්කොම දුන්නොත් මොකද මේ පිළිමාඹන ඇත්තෝ ආරාධනා කරොත් එයා ඒ ඒ කාරණේමයි ඉන්නේ. අයි නාරායන් දෙවියන්ට හෙලවෙන්න හම්බෙන්නේ වෙන මොකටත් යන්න බෑ. තේරෙනවද? මේකම ඉඳලා මේක ඉවර කළා තමයි ආ එළියට යන්න පුළුවන්. පැහැදිලිනේ? වෙන කටයුතු මුකුත් කරන්න බෑ. ඔහොම මතකනේ අර පිළිම හදද්දි ඒ විදියට කොහොමත් පත්තිනි මෑණියන්ගේ පිළිමේ අඹද්දි නම් මේක කරන්න බෑ.
පැහැදිලිනේ. මේක හරියින්ම පරිස්සමෙන් කරන්න ඕන. මේ මොකද ඒක දැනටත් මේ විශ්වයේ තියෙන ලොකු ශක්තියක්නේ. ඒ නිසා ඒ වස්වාදින් නැති වෙන්න කරගෙන නම් ඔහෙලා හරිම සූක්ෂම වැඩේ කරන්න ඕනේ. හරියට ඒ කියන නිසි උපදේශ පරිදි ඒවා උපදේශ සාකච්ඡා කරන මොකද වෙනදා පිළිඹඹනේ ඇත්ත නෙමෙයි එන්නේ. ඔහෙට තේරෙනවද? මොකද ඔහු කාන්තා රූපම් බන්නේ එතරම් දක්ෂයක් නෙමෙයි. කාන්තා රූප පිළිබඳව දැනුවත් ඒ සම්බන්ධ විශේෂ දැනුමක් තියෙන කෙනෙක් තමයි සම්බන්ධ වෙන්නේ. ඒ නිසා ඒ වමන මොකද ඒ අය දීර්ඝ කාලීනව ලොකු කාලයක් ඉන්න බෑ. පොඩි කාලයකින් ඒගේ කටයුතු අවසන් කළා ඈ පිටත් වෙනවා. ඒ නිසා ඔහෙලා ඒ කාල සීමාව හරියට සංවිධානය කරගෙන ඌමනා බඩු භාණ්ඩ ඔක්කොම ලෑස්ති කරගෙන කාරණේ ආරම්භ කරන්න. පැහැදිලි වෙන පිළිම 12ම එකවර ආරම්භ කරයි. තේරෙනවනේ? මෑණියෝ අපි ඇත්තටම අපි සජීවී වැඩසටහනක් සමග සම්බන්ධ වුණේ. ඉතින් මේ වෙලාවේදී අපිට සජීවී මේ අත්දැකීමත් ලැබුණා. ඒතකොට මෑණියෝ මම වැඩසටහන අපි අවසන් කරන්නට සූදානම් ඉන්නවා මේ වෙලාවේ. අපි දැන් මේ අවස්ථාවේදී දැන් මෑණියෝ කිව්වා විශේෂයෙන්ම මේ රටවැසියන්ට යම්කිසි කරදර විපත් සිද්ධ වෙන්න පුළුවන් කියලා මේ වසංගතත් එක්ක. මෑණියෝ දැන් මේ වෙලාවේ ගොඩාක් කට්ටිය ප්‍රකාශ කරනවා මේ ස්වභාවික විපත් සම්බන්ධයෙන්, භූමිකම්පයි, සුනාමි එනවා. දැන් මේ මාර්තු මාසේ මතන 14 වෙනිදා දුකේද ප්‍රකාශයක් කළා තිබුණා මේ දැඩි සුනාමියක් හෝ භූමිකම්පාවක් ඇති විය හැකි. මෑණියොන්ට යම් කිසි එහෙම මේ එකක් දැනෙනවද? එහෙම දෙයක් මේ භූමි තලයට සිද්ධ වෙයි කියලා. මෙහෙමනේ දරුවෝ, දැන් මේ සම්බන්ධ අපි කලින් කිව්ව නේද ස්වභාවික විපත් ඇති වෙන බව. මට මීට දැන් මාස 8කට 10කට විතර උඩදී අපි දැනුම් දීමක් කළා. මේ ස්වභාව ධර්මයෙන් ඇති වෙන අලුතුරු විපත් විශාල සංඛ්‍යාවක් සිද්ධ වෙන්න හේතු තියෙනවා. එතකොට ජලයෙන් ඇති වෙන හේතු කියන්නේ මොකද? මේ සූර්ය සංක්‍රාන්තියත් එක්ක මේ සූර්යාගේ රශ්මිය වැඩි වෙන වකවානුවක් එනවා ඉදිරියේදී. එතකොට මේ සීතල දේශගුණ තියෙන ප්‍රදේශවල තියෙන මේ අයිස් කඳන් දිය වෙන්න බලනවා. එතකොට ඒ මේ දරා ගන්න බැරි වෙනකොට මුහුදෙන් ගොඩට එනවා නින් පස්සේ. පැහැදිලිද? එවැනි දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ඒකයි මං කිව්වේ මේ සූර්ය සංක්‍රාන්තියත් එක්ක මේ වගේ පරිසර විපර්යාස ඇති වෙනවා. ඒ කියන කතාවේ ඇත්තක් නැතුවාම නොවේ. තේරුණා? නැත්තකුත් තියෙන්න පුළුවන්. ඔව් නැත්තකුත් තියෙනවා. හැබැයි මෙහෙමයි, බොරු කියන්න බෑ. ඒ කියන කතාව දැන් ඔය එක එක පිරිස කියනවා කියනවනේ. ඒ කතාව යම් කිසි අයට මේ විශ්වය පිළිබඳ දැනීම් තියෙන මිනිස්සු ඒවා ප්‍රකාශ කරනවානේ. තේරෙනවද? මේක මිනිස්සු බය කරන්න කියනවා නෙමෙයි දරුවෝ. තේරෙනවද? නමුත් මේ ලෝකයේ තුල සිද්ධ වෙන කාරණේනේ මේ කියන්නේ. මොකද මේ 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 වසරයේ මේ සූර්යාගේ රශ්මිය වැඩි වෙන යුගයක්. ඒ කියන්නේ පෘථිවියත් එක්ක තියෙන සම්බන්ධය මේ දුර පරාසය අඩු වෙනවා. තේරෙනවද? එතකොට එතනදී ඒ සමහර ප්‍රදේශවලට අධික රශ්මියක් වෙනදා ඉර නැති ප්‍රදේශවලට ඉර එන්න පටන් ගන්නවා. ඔහට තේරෙනවද මේ කියන දේ? එතකොට දැන් සීතල මේ අයිස් කඳන් තිබිච්ච පැතිවලට ඉර නැතුව හිටපු තැනට ඉර එන්න ගත්ත මේවා දිය වෙන බලනවනේ. එතකොට ඒකෙන් මූද ගොඩ ගලන්න පටන් ගන්නවා. ඒකයි කාරණේ. හිතපු නැති විදියට කාටවත් මේක ගෝචර කරගන්න බැරි වෙලාවවලදී එකවර සිද්ධ වෙන්න පුළුවන්. සූර්ය සංක්‍රාන්තියත් එක්ක හැමදේම වෙනස් වෙන්න පුළුවන්. මේක තීරණාත්මක වසරක් වෙනවා. මොකද මේ සෙනසුරුගේ ග්‍රහ ගමනත් එක්ක ලෝකේ අනිෂ්ට විපාක වැඩි වෙනකොට ස්වභාව ධර්මයෙන් ලෝකේ සම්බර කරනවා. පැහැදිලිද? එතකොට ඒ සමබරතාවයේ ඔස්සේ ජීවිතේ රැකගන්න හැක් වෙන්නේ ධාර්මිකව ජීවත් වෙන මිනිසුන්ටයි. ඒ නිසයි කියන්නේ හොඳ දේවල් කරන්න. යන්ත්‍ර මන්ත්‍ර භාවිතා කරලා හරි මං කලිනු සදහන් කරේ වැරදි දේවල් කරන්න නැතුව හොඳ දේවල් කරන්න. මම මේ දැන් මේ අයට දැනුම් දීමක් කළා තියෙනවා මේ ඉදිරියේදී මේ ඔය යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර සම්බන්ධ කටයුතු වලදී බොහොම තෝරා බේරාගත් සීමිත ප්‍රමාණයක් තමයි සිද්ධ කරන්න ඕනේ. මොකද ඒ කටයුතු වලින් තමන්ට අගතියක් වෙනවා නම් එය නොකළ යුතුයි. පැහැදිලිද? තමන් අගතියටපත් නොවන තමන්ට සුගතිගාමී විය හැකි කරුණු පමණක් ඉෂ්ට කරන්න ඕනේ. විශ්වයට ආරාධනා කරන්න හොඳ නැහැ යක්ෂ බලවේග වලට. පැහැදිලිද? යක්ෂ බලවේග වැඩි වුණොත් සම්මිය දෘෂ්ටික දේවරු පලා යනවා. පැහැදිලිද?
යම් කිසි ආධ්‍යාත්මික මුහුණුවරක් ගත්ත ආධ්‍යාත්මික ශක්තිය ගොඩනගා ගත්ත උදවිය කැමති වෙන්නේ නැහැ සටන් කරන්න. ඒ අය සටන ඉල්ලන කෙනාට දිනුම දීලා ඒ අය දුරස්ත වෙනවා. ඒ නිසා යක්ෂ බලවේගවලට මේ යంత్ర මන්ත්‍ර කරන අයටත් මං කියන්නේ යක්ෂ බලවේග ගෙන්වගෙන වශීකර්ම නොයෙක් නොයෙක් එවගේ නොගැලපෙන දේවල් වලට අදුෂ්‍යමාන ශක්තියින් සම්බන්ධ කරගෙන මේ ඉෂ්ට දේවතාවුන් පළවා හැරගන්න එපා. එහෙම වුණහම අපිට මුකුත් පිහිටක් නැතුව යයි. තේරෙනවද? යක්ෂ බලවේග වැඩි වුණහම යක්ෂ ගති තමයි එන්නේ. ගහන්න, මරන්න, කොටන්න, රණ්ඩු සරවල් ඒව තමයි එන්නේ. එතකොට සම්මයන් දෘෂ්ටික දේවුරු ඒවත් එක සටන් කරන්නේ ඒ අය පලා යනවා. එතකොට මිනිස්සු කියන දෙවියෝ ඉන්නවනම් ඇයි මේව බලන්නේ නැත්තේ කියලා. ඒ නිසා මිනිස්සු ඒකට සූදානම් වෙන්න ඕනි. මිනිස්සු ඒකට එකඟ වෙලා මේ කාරණේ අවබෝධ කරගන්න ඕනි. හැකිතරම් විහාරස්ථාන, ආගමික ස්ථාන තම තමන්ට හැකි පමණින් තම තමන්ගේ නිවෙස්වල තම තමන්ගේ ආධ්‍යාත්මික ශක්තියින් තුළ ආරාධනා කරන්න සම්මිය දෘෂ්ටික දෙවිවරුන්ට මේ ලෝකයේ එක සම්බන්ධ වෙලා මේ ශක්තියින් විහිදුවන්න කියලා. එතකොට මේ දේවල් නිසියාකාරයෙන් ක්‍රියාත්මක කරගන්න මිනිසුන්ටත් ඒ ශක්තිය ලැබෙනවා. මොකද දෙවියන්ට වඩා ප්‍රබල ශක්තිය මිනිසුන්ගේ ආත්මය තුළ තියෙනවනේ. නමුත් මිනිස්සු ඒක ක්‍රියාත්මක කරගෙන නැති නිසානේ අපිට කාගෙන් හරි පිහිටක් ඉල්ලන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මිනිස්සු හැටියට තමන්ගේ මානසික ශක්තිය වැඩි දියුණු කරගෙන අදුෂ්‍යමානව තියෙන ශක්තියින් උදව්වක් ලබා ගත්තොත් මේ ගමන පහසුවෙන් යන්න පුළුවන් වෙනවා හැමෝටම. ඒ නිසා මේ මිනිස්සු බයටපත් කළා මෙහෙම මෙහෙම කියලා මේ කලබල කරන්න කියනව නෙමෙයි. නමුත් යම් කිසි ඉදිරියක් පෙනෙද්දී මේම වෙනවා කියලා දැනෙනකොට ඒකට සූදානම් වෙන උපදෙස් දෙන එක අපේ යුතුකමනේ නේ. අපි දන්න දේ කිව්වා, පිළිගත්තා හෝ නොගත්තා, පැහැදිලිද? තම තමන්ට කළ හැකි යුතුකම තම තමන්ගේ මට්ටමින් කරන්න. එතකොට ලෝකෙටම ඒක ශාන්තියක් වෙයි. අනිවාර්යයෙන්. ඉතින් අපි දැන් මේ වෙලාවෙත් සජීවී අපි සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම මේ වැඩසටහනේදී අපි කතා බහ කරුණේ නාරයන් දේවි විසින් සඳහන් කරපු විශේෂ දේව අපිත් උකහා ගත්තොත් ඇත්තටම අපි විශ්වාස කරන්නේ ඔබ අදහන ආගම ධර්මය අනුව ධාර්මික ජීවත් වුණොත් ඔබ ධාර්මිකව රැකබලා ගනීවි. ඒ විශ්වාසය අපිත් තියෙනවා. ඉතින් නාරයන් දේවි කියන දෙත් අපි ඒ විදිහටම ඔබට සමීප කරවන්නේ මේ ආකාරයට. අපිට ඔබ බය කිරීමේ අවශ්‍යතාවයක් නෙමෙයි. අපි નિયમિત ආකාරයට සත්‍ය ගවේෂණය කළා මොකද ඇත්තටම සිද්ධ වෙන්නේ කියන එක සහ ඉන් මිදෙන්න නාරයන් දේවි මෑණියන්ට හැකියාව කොහොමද ලැබෙන්නේ කියන එක පිළිබඳව කතා බහ කරේ අද දවසේ විශේෂයෙන්. ඉතින් අවසරයි අදට අපි ඔබෙන් සමු ගන්න නැවත වරක් ඔබට මේ වෙනින් වැඩසටහනක් සමගින් සම්බන්ධ වීමේ බලාපොරොත්තුවත් සමගින්. ඉති විශ්වකර්ම අපි එදා සිට අද දක්වා අපි සෑහෙන දැවැන්ත ගමනක යෙදුණා. ඒ යෙදුනේ ඔබගේ අනාගත සුභසිද්ධි උදෙසාවෙන් සහ මේ සත්‍ය ගවේෂණය තුළින් ඔබ යම් දෙයක් ඉගෙන ගැනීමේ බලාපොරොත්තුව පරමාර්ථය මුදුන්පත් කර ගැනීමට. ඉතින් නැවත දවසක හමු වෙන තෙක් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.